අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අටවන විධායක ජනපති තනතුරට රනිල් රනිල්ට ඡන්ද 134යි ඩලස්ට 82යි අනුරට 3යි ඡන්ද දෙකක් ඇබ්සන් හතරක් අවලංගුයි ජනපති රනිල්ට රට පුරා සුබ පැතුම් ශ්‍රී ලංකාවට අවශ්‍ය රට විකුණන විකෝනොමික්ස්ලා නෙවෙයි මීකුණේ තියරිය භාවිත කළ හැකි චුල්ලන්තේ වාසිකලයි අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරීපත් වුණා. ඒ ඡන්ද 134ක් ලබා ගනිමින් ඩලස් අලහප්පෙරුමට හිමි වුණේ ඡන්ද 82ක් පමණයි. මෙහිදී අනුර කුමාර දිසානායක ඡන්ද 3ක් ලබා ගත්තා. පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීම වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වෙනවා. අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන නම් ඒ පාර්ලිමේන්තුවට යෝජනා කර ස්ථීර කරනු ලැබුවා. මෙම රහස් ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන්නේ මෙරට නමවන පාර්ලිමේන්තුවේ අටවන විධායක ජනාධිපතිවරයායි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආයවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7 ප්‍රකාරව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරනු ලැබීමේ අවස්ථාවකදී ඡන්ද පත්‍රිකා භාවිතයෙන් රහස් ඡන්දයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් අද රැස්වීමේදී වැඩ කටයුතු කරන බැවින් එම සියලුම වැඩ කටයුතු සාර්ථක අවසන් කරන තෙක් සියලුම මන්ත්‍රීවරයන් සංයමයකින් යුතුව තමන්ගේ ආසනවල රැඳී සිටිමින් ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස කටයුතු කරන ලෙස අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. මෙම ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරිම්බාර නිලධාරියා ලෙස කටයුතු කරන අතර කතානායකවරයාටද ඡන්දයක් භාවිතා කිරීමට අවස්ථාව හිමිවනවා. මෙම රහස් ඡන්ද විමසීමේදී ඡන්දදායක මන්ත්‍රීවරුන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ඡන්ද විමසීම ආරම්භයට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පත්‍රිකාවේ මන්ත්‍රීවරයා කැමති අපේක්ෂකයා ඉදිරියේ තිබෙන කොටුව ඇතුළත ඉලක්කම එක වශයෙන් ලකුණු කිරීම අනිවාර්ය වේ. එක ලකුණු කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාව අවලංගු වන බවත් මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්න ඕන. එක ඉලක්කම හැර වෙනත් සලකුණක් කතිරයක් හරි ලකුණක් හරි වෙනත් සලකුණක් යෙදුව හොත් ඡන්ද පත්‍රිකාව අවලංගු ඡන්ද පත්‍රිකාවක් වන බව සඳහන් කරමි. ඊට අමතරව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන් ඉදිරියේ තිබෙන කොටුව ඇතුළත 2-3 ආදී ඉලක්කම් යොදා මන්ත්‍රීවරයාගේ මනාපයක්ද ලකුණු කරන්න හැකියාවක් තිබෙනවා. මන්ත්‍රීවරයා හඳුනාගත හැකි යම් දෙයක් පියා ඇති හෝ සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාව. මේ ඡන්ද පත්‍රිකාවේ යම් මන්ත්‍රීවරයෙකු ලිව්වොත් ඒ ඡන්ද පත්‍රිකාව අවලංගු වන බවයි නීතියේ පැවසෙන්නේ. ඡන්ද විමසීමේ කාර්යයට දැන් යොමු වෙමු. මන්ත්‍රීවරයන් සභාගර්භයට කැඳවීම සඳහා දැන් බෙදුම් සීනුව මිනිත්තු 5ක් නාද කරනු ඇත. මෙහිදී යම් මන්ත්‍රීවරයෙකු සිය ජංගම දුරකථනය භාවිතා කර සිය ඡන්දය ඡායාරූපගත කළහොත් වසර 7කට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තහනම් කිරීමට නීති ප්‍රතිපාදනවල අවස්ථාව පවතිනවා. රහස් ඡන්ද විමසීම ආරම්භයට පෙර හිස් ඡන්ද පෙට්ටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කිරීම සිදු කෙරුණා. දැන් මම ඡන්ද පෙට්ටිය අගුලදා සීල් කරනවා. මෙහිදී ප්‍රථම රහස් ඡන්දය භාවිතා කරනු ලැබුවේ කතානායක මහින්දයාපා අබේවර්ධනයි. ඔනරබල් මහින්දයාපා අබේවර්ධන.
ජනාධිපති ධූර අපේක්ෂකයින් වූ රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් ඉන් අනතුරු සිය රාශ්චන්දය ප්‍රකාශ කරනු ලැබුවා. Honorable Ranil Wickremesinghe. Honorable Dallas Alahapperuma. Honorable Tissakutti Arachchi. Honorable Anuradha Dishanayak. Honorable Sajith Premadasa. Honorable Harin Fernando. සමන් ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා ඉතාමත්ම අසනීප තත්ත්වෙන් ඉන්න නිසා අපි එතුමාට ඡන්දේ දීමට අවස්ථාව දීලා පිටත් කරමු. ඒකට විරුද්ධත්වයක් තිබේත් නොවද? නැහැ. හොඳයි. Honorable සමන් ප්‍රිය හේරත්. Honorable BYG රත්නසේකර. Honorable චමල් රාජපක්ෂ. Honorable Namal Rajapaksha. Come, I have to sign in front of you. Honorable Mahinda Rajapaksha. Yanagi. Honorable C.V. Vigneshwaran. Rajavarotiyam Sambandhan. Honorable Maitri Pala Sirisena. Honorable Gayanta Karunathilaka. මෙම රහස් ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා තුරින් සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජීජී පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා පැමිණ සිටියේ නැති බව ඡන්ද විමසීමේදී තේරීම් බාර නිලධාරියා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. Honorable සෙල්වරාජා ගජේන්ද්‍රන්. Honorable G.G. Ponnambalam. He is also not giving a vote. ඒ අනුව ඡන්ද විමසීම අවසානයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වුණා. දැන් මේ ගණන් කිරීමේ අවස්ථාවට අපේක්ෂකයන් තිදෙනෙක් ඉන්නවා. ඒ තිදෙනාට මෙම ස්ථානයට පැමිණිලා ඒ ගණන් කිරීම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් තිබෙනවා. දලස් අලහපෙරුම මැතිතුමා ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාව නම් කරනවා. හොඳයි. ඔව්, අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා වෙනුවෙන් විජිත හේරත් මන්ත්‍රීතුමා ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය කරනවා ඇති. එය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ක් අතුරින් ඡන්ද දෙකක් මන්ත්‍රීවරුන් නොපැමිණීම හමුවේ භාවිතා නොවූ අතර ඉතිරි ප්‍රකාශිත ඡන්ද 223න් ඡන්ද 219ක් වලංගු ඡන්ද වන අතර ඡන්ද 4ක් අවලංගු වූ බව තේරීම් බාර නිලධාරියා ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ප්‍රකාශිත වලංගු ඡන්ද 219 අතුරින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද 134ක් ලබාගත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හට හිමි වූයේ ඡන්ද 82ක් පමණයි. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඡන්ද 3ක් හිමි කරගත්තා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 82යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 134යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 3යි.
ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසින් ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරාපත් කර ගන්නා ලද බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කොට සිටිමි. ව්‍යතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්ද විමසීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩලස් අලහප්පෙරුව අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිතුමා කතානායකතුමනි, ඔබයි මමයි 1973 එකට අපේ දේශපාලන ගමන ආරම්භ කළේ. අද මට විශේෂ සතුටක් තිබෙනවා ඔබතුමා මුල් පුටුවේ ඉඳගෙන මම ජනාධිපති බවට පත්ුනේ එක ප්‍රකාශ කිරීම. අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ ගත කරලා තියෙනවා. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනේ නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එක. ඉතින් මම විශේෂයෙන්ම දල සලහපේරු මන්ත්‍රීවරයා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගන්න වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමා දිසානායකටත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමති විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහත්මයාටත් පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් ඒ ඉල්ලීම මම කරනවා. දැන් අපි බෙදුන අවස්ථාව ඉවරයි. පැය 48ක් තිබුණා බෙදෙන්න. දැන් මම ඉල්ලනවා සියලු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න. හෙට ඉඳන් මම කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. මට තව එක ඉල්ලීමක් තියෙනවා. මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට. දල සලහපෙරු මැතුමා. අපි කණ්ඩායමක් විදියට මේ ජනාධිපති වරණ තරඟයට ඉදිරිපත් වෙන්න තීන්දුව කරේ තවදුරටත් මේ ජනාධිපති ධූරය ආභරණයක් විදියට ගෞරවයක් විදියට වත්කමක් විදියට සලකලා නෙමෙයි කරක තමයි තිබුණේ. අපි උමනාව තිබුණේ ඉතිහාසයේ පළමු සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනගන්න. මේ ජරාජීර්ණ බෙදීම් වලින් තොරව අපි එකට එකතු වුණා. සිළු දනාගෙම මූලික ප්‍රමුඛතම අප්‍රමාදම කාර්යය වීත්තේ රට සූපත් කිරීමයි. සිළු දනාගෙම සහයෝගය ඊට අවශ්‍යයි. අපි බැලුවේ දියවන්නාවෙන් එළියේ ඉන්න පවුල් ලක්ෂ 58ක් ගැන කරු කතා නායකතුමනි. ජනතාවත් අපි එක්ක හිටගනී කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන සංස්කෘතිය පිළිනු වෙච්ච වෙලාවක දේශපාලකයා ශබ්ද කෝෂේ ශ්‍රේමින් යන වෙලාවක මේ පාර්ලිමේන්තුව අපි හැමදෙනාගේම මූලික වගකීම වෙන්නට ඕනේ අපේ රටේ දේශපාලනය පිළිබඳව තියෙන විශ්වාසය ගොඩනගා ගැනීම. ඒක ඉලක්කම් වලින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එළියේ දුක් විඳින මිනිසුන්ගේ පීඩාවට පත් වෙච්ච අපේක්ෂා බංගත්තට පත් වෙච්ච ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ඒ හඬට දැන්වත් එහුම් ගන්න දෙන්න පුළුවන් මනසක් නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන අවශ්‍යතාවය ඉල්ලා හිටනවා. බොහොමත්ම ස්තුතියි. අනුර දිසානායක මැතිතුමා. මේ පාර්ලිමේන්තුව තුල මේ ඉලක්කම් ඇතුලේ මේ සංඛ්‍යා දත්ත ඇතුලේ පෙන්눔 කරන සංහිතිය නෙවෙයි අද සැබවින්ම මහ පොළවේ සංහිතිය. ඒ නිසා අද කිසිසේත්ම කවුරු හරි විශ්වාස කරනවා නම් ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මෙම පාර්ලිමේන්තුව තුල දිස්සුණා කියලා ඒක මුළුමනින්ම මිත්‍යාවක්. මේ පාර්ලිමේන්තුව තුල පෙන්눔 කොට තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘති වූ පිළිබිඹුවක්. මා අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන විටම මා දන්නවා මේ තමයි මාහට හිමි වෙන ප්‍රතිඵලය කියලා. ඒක කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත්වෙන ප්‍රතිඵලයක් නොවෙනි. මෙතන මහත් ආන්දෝලනයට තුඩු දෙන බොහෝ සිදුවීම් මේ සභාගර්භය ඇතුලේ සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තහම මා දැක්කා ඩලස් සලහපෙරුම මන්ත්‍රීතුමාගේ පිළ හැටියට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශිත පාවට පත් වෙනවා. ස්වාධීන පක්ෂ 10ක් ප්‍රකාශිත කරනවා. ස්වාධීන තව කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශිත පත් කරනවා. රජබේ ප්‍රකාශිත පත් කරනවා. බැලුවාම කණ්ඩායම් ප්‍රමාණයම 113 ඉක්මවා යන්න පුළුවන් කියලා මට හිතුණා. හැබැයි ඒ ප්‍රකාශිත පත් වූ දේ ඇතුලේ සැබවින්ම මේ සමාජිකයන්
එම කණ්ඩායම් එම තීන්දුවල රැඳෙනවාද? එම තීන්දුවල නොරැඳෙන්නේ ප්‍රතිපත්තීමේ කරුණු මත විතරක්ද? මේ පාර්ලිමේන්තු ඉතිහාසය අපි ඇතිතරම් දැක තිබෙනවා. ඉතාමත් තීරණාත්මක අවස්ථාවන් හිදී පාර්ලිමේන්තුවේ 3/2 අවස්සූ අවස්ථාවන් හිදී මට මතකයි 18 වෙනි සංශෝධන අවස්ථාවේදී දින 52 කුමන්ත්‍රණ අවස්ථාවේදී පහුගිය 20 වෙනි සංශෝධන සම්මත කරගන්න අවස්ථාවේදී මන්ත්‍රීවරු එහෙට මෙහෙට අලවි වුණු ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවට තිබෙනවා. මන්ත්‍රීවරු විකිණෙනවා හරියට ගම්වල තේක ගහට වටාඩි ගාන කියනෝ වගේ. ඇඟ අණුව විකිණෙනවා. මා හිතනවා මේකත් එහෙමයි. කාට හරි නෑ කියන්න පුළුවන්. නෑ කියන එකත් මා බාර ගන්නවා. හරි. මේක මගේ අදහස. මේක මගේ අදහස. හරි හරි. කරුණාකර නිස්සද්ද වෙන්න. මා දන්නවා මෙහෙම කලබල වෙන බවක් දන්නවා. මේ කරුණාගරු කතානායකතුමනි මෙතන කියන්න නැත්තම් කොතනද කියන්නේ? මේ ඇගේ මූණටම මේක ප්‍රකාශන පත් කළ යුතුයි. එවැනි අසිෂ්ඨ මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙනවා. ඒ අසිෂ්ඨභාවයේ පිළිබිඹුන් මෙම මැතිවරණය සිදු නොවුණායයි කියා මා විශ්වාස කරන්නේ නැත. අද මේ පාර්ලිමේන්තුව තව දුරටත් මේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් නෙවෙයි. ඒ නිසා මා හිතන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩනැගෙන කවර වර්ගයේ හෝ ආණ්ඩුවකට සුජාතභාවයක් තියෙවි කියලා දීර්ඝ කාලයක් මෙරට පාලනය කරන්න. ඒ නිසා ඉතා වේගෙන් නව ජනවරමකට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේදී මා නතර වෙනවා. සභානායකතුමා, ආණ්ඩු පක්ෂයේ හැටියට ඉතාම සතුටු වෙනවා, ආඩම්බර වෙනවා අපේ අපේක්ෂක මැතිතුමාට ආණ්ඩුවක්, ඒ වගේම විරුද්ධ පක්ෂයේ බොහෝ අයත් ඡන්දය පාවිච්චි කළ බව සැබෑ සටහනයි. එය සැබෑ සටහනයි. අංගන්න දෙයක් නැහැ. මම ඒවා වැඩි විස්තර කරන්න ඕනේ නැහැ. විපක්ෂ නායකතුමා, වේල් තුනක් කාල ජීවත් වුණු ජනතාවගේ එක වේලකට බහැලද අද අපේ රටේ ඍණ ආර්ථික වර්ධනය, අහස උසට උද්ධමනය. ගරු ජනාධිපතිතුමාම දන්නවා අතිගරු කියලා කියන්නේ මොකද? ඔබතුමා ඒක අයින් කරපු නිසා. සේවත් ආහාර උද්ධමනය අහස උසට ගිහිල්ලා ට්‍රිපල් ඩෙෆිසිට්ස්, බජට් බැලන්ස් ඔෆ් ට්‍රේඩ්, බැලන්ස් ඔෆ් පේමන්ට්ස් ඔක්කොම රතු කට්ටේ තියෙන. ඒ නිසා බරපතල ප්‍රශ්න රාශියකට අපේ රට මුහුණ දෙන මොහොතක මේ රට ගොඩනැගීමේ ජාතික සැලැස්මක් අපි නිර්මාණය කළ යුතුමයි. දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුමයි. මේ අද රට මේ වැටිලා තිබෙන්නේ අර ගෙන ආපු 20 වෙනි සංශෝධනයේ ප්‍රතිඵලමයි. මෙවන් තත්වයක් තුළ රට ගොඩගන්න රට වෙනුවෙන් විපක්ෂයක් හැටියට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අර මෙතනදී සඳහන් වුණු දේශපාලන ඩීල් නෙමෙයි, මේ රටේ ජාතික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා අපේ උපරිම සහයෝගය ලබා දෙන කතානායකතුමාට. ඔබතුමාට අවස්ථාව හම්බුණා පළවෙනිම ඡන්දය දවන්න. මම හිතන්නේ ඔබතුමා පටන්ගත්තු ක්‍රියාවලියේ අවසානයේ තමයි මේ ප්‍රතිඵලය. රටේ බහුතරයකට එපා වුණයි කියන පාර්ලිමේන්තුව රට හදන ප්‍රධාන සභාව බවට පත් කරලා තකුණු පාය පෙරට තබලා මේ රට ගොඩ ගන්න වැඩසටහනට අවතීර්ණ වෙමු කියමින් ඔබ සියලු දෙනාටම ගේ ස්තුතිය පුද කර සිටි. ඔබ ස්තුතිය. ඉදිරි කාල වකවානු අප රට හා ජනතාවට යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමි. සභාවේ තීරණය පැය ජූලි 27 වන දින පෙරවරු 10 දක්වා සභාවේ කටයුතු කළ තබමු. පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. ප්‍රතිපලයේ පිළිබඳව රයින් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීම පිළිබඳව ඡන්ද වැඩි හම්බුණා. ඔබතුමාගේ සදාකාලික ප්‍රතිවාදියා වුණේ එතුමා. ඒ අවසානයේ ඔබතුමාත් මම හිතන්නේ බොහෝ දුරට ඡන්ද ප්‍රකාශ කරන්න ඕනේ එතුමා. නෑ එහෙම ඉදිරියේදී කොයි වගේ වෙයිද ආණ්ඩුව පිළිපෙහෙන සම්බන්ධයෙන් බලාගෙන අපි බලාගෙන ඉන්න කොහොමද වෙන්නේ කියලා. කොයි ආණ්ඩුව උනත් මේ රටේ ජනතාවට ප්‍රයෝජන කරන්න අපි ඉවත් කරලා දාලා හිතපු ආකාරයට නෙමෙයි ඡන්ද වැටලා තියෙන්නේ. ඒක අපිට රහස් ඡන්දයක විමසන්න බෑනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේට වැඩි ඡන්දයක් එකතු වෙලා එයි කියලා. සංවිධාන ගොඩක් ඉන්නවා නම් මුස්තවට ලැබිලා තියෙන ඡන්ද බොහොම ටික. අපි සර්වපාක්ෂික ආණ්ඩුවක ප්‍රතිපත්තිය ගරු කරමු. බෙදිලා හිටිය ඇති දැන් තියන්නේ රට හදන්න ජනතාව දුකින් මුදවා ගන්න. සියලුම පක්ෂවල නායකයෝ පක්ෂ එකතු කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මුල් වෙන්න. මට දැන් කියන්නේ ලැජ්ජයි බයයි කියලා විතරයි. ආසයි බයයි නෙමෙයි. මම හිතනවා මේ වෙලාවේ තියෙන ඉරා ලොකු අභියෝගයක්. රයිල් වික්‍රමසිංහ මහත්තයාගේ දෛවයේ ලියවිලා තිබ්බ දෙයක් අඩුම ගන්න දැන් අපි ඊට පළපුරුදු නායකයෙක් ඉන්නවා. නමුත් සෛත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධාන විපක්ෂය එතුමාට විවෘත ආරාධනා කළා. දැන් බලමු කකුලෙන් අදින්නේ නැතුව රට ගැන හිතලා වැඩ කරයිද නැත්නම් තමන්ගේ ඡන්ද ගැන හිතලා වැඩ කරයිද කියන එක. එක දවසේදී බොහෝ දුරට පාර්ලිමේන්තුව තුළම ඉල්ලීමක් කරේ එතුමා පාර්ලිමේන්තුව තුළ කරන්නේ. අපි පවා එතුමාව දාලා ගියා. මොහොත අවසානයේ අපිට එතනට එන්න වුණා. මම හිතනවා
අපි ආව නම් තවත් එස් සජිතේ වගේ හදපු මූලිකයෙක් වෙච්ච මමත් ආව නම් ඕනේ කෙනෙක්ට උන්ට එකතු වෙන්න පුළුවන්. සමගි ජන බලවේගය, ඒ වගේම දෙමළ ජාතික සන්ධානය, පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු පක්ෂවල මන්ත්‍රීවරු එකතු වෙලා තමයි මේ 134 ලබා දුන්නේ. ඒක නිසා 134 කියන එක ප්ලෑන් කරලා හිතලා ඔව් 134ට වඩා ලැබෙයි කියලාත් අපි හිතුව සමහර වෙලාවට අද උදේ වෙනකොට කොහොම වුණත් 134 කියන්නේ විශිෂ්ට සංඛ්‍යාවක්. ඇතැම් දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රවල තමයි රනිල් ගෝගම්වල් හැදුනේ. ඉතින් ඒවා ටික දවසක් යනකොට නැති වෙලා යයි. පැහැදිලුව කියන්න තියෙන්නේ ජන සමාජයේ මතය විකෘතියක් බවට පත් වෙච්ච ප්‍රතිඵලයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය. ඔහුට කිසිඳු ජනවරමක් නොලැබිච්ච කෙනෙක්. ඒ වගේම ඔහු පාවිච්චි කරේ මෙතෙක් කාලය තිබෙච්ච ඒ ප්‍රස්ථාපිරුල වෙනස් කරලා රනිල් ලවා කොස්සට බාව ගන්න තමයි ඇතම් පිරිසක් උත්සාහ කරේ. අපි වාද බේද වලින්, ප්‍රශ්න වලින්, පක්ෂ වලින් එක එක්කෙනාට දුරස් වෙලා හිටියොතින් අපිට මහ විශාල විනාශයකට මූණ දෙන්න වෙනවා. මෙවැනි අවස්ථාවක් අතීතයේදීවත් අපි කවදාවත් දැකලා තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු නොවෙච්ච විදිහට තමයි අපේ ජනාධිපතිතුමාව අහිමි වෙලා ගියේ. බහිමු බහිමු. ඇති වෙලා තියෙන දේ තමයි රාජපක්ෂවරු යළි රජ වුණා පාර්ලිමේන්තුව ඇතුළත. නමුත් පාර්ලිමේන්තුවේ පිට ඒක නෙමෙයි තත්ත්වේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වැරද්දද මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ පට්ට පොහොට්ටුවට රාජපක්ෂලාට කඩ යන උන්ගේ? ඒක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වැරද්දද? මේ රටේ ජනතාව පත් කරේ ඒ වගේ සෙට් එකක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා නෙමෙයි මේ රට පරාජය වෙලා තියෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපතමින් රටපුරා ජනතාව විවිධ සැමරුම් සංවිධාන කර තිබුණේ මෙලෙසින්. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපතමින් රටපුරා ජනතාව විවිධ සැමරුම් සංවිධාන කර තිබුණා. ජවතර නෙවෙයි තරුණයෝට ප්‍රකාශ කරනවා මීට කලින් කරන්න තිබුණ පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු ගානක් නා වයස වෙනකම් පාර්ලිමේන්තුවේ මොනවද කරේ? ඔව කරන්න බා අනිමින්දු රාජාජාති දිගත් දෙන පුරුදු වෙන ඕගොල්ලෝ. එහෙම කරමු. එන ගහනත් අපි. මේ ඔක්කොට මුල. පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ වුණේ සැබෑ ජනමතය නොවන බව පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් පවසනවා. රනිල් වික්‍රමසිංහව ලංකාවේ ලොකුම හොරකම කළ පුද්ගලයා ලෙස හැඳින් වූ දිනේෂ් ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු වැනි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ මොනවාදැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා. වහම සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා නිවැරදි තීරණ ගන්නා ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ. අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේලා ප්‍රධාන ආගමික නායක උතුමන් ප්‍රධාන සිවිල් ක්‍රියාකාරිකයින් මහජන සංවිධාන ඒකමතිකව බලාපොරොත්තු වන කාරණාව තමයි ඉතාමත් ඉක්මනින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම. රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබතුමා සම්බන්ධයෙන් අප තුළ කිසිදු ප්‍රසාදයක් නැහැ. අප තුළ පමණක් නෙවෙයි සමස්ත රට තුළම ඔබතුමා සම්බන්ධයෙන් ප්‍රසාදයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා, ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා, දිනේෂ් ගුණවර්ධන මහත්මයා, විමල් වීරවංශ මහත්මයා ඇතුළු ඒ අය තමයි අපට රටට කිව්වේ රනිල් වික්‍රමසිංහ කියන්නේ වංචනිකයෙක්, මහ බැංකුව කොල්ල කාපු හොරෙක්, වංචනිකයා, දූෂකයා රනිල් වික්‍රමසිංහ කියන බව. මෙන්න බලන්න පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මහත්මයා කියන කතාව. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා එදා පැහැදිලිවම පාර්ලිමේන්තුව දෙදරවමින් කියා සිටින්නේ ඔබතුමා මහ බැංකු වංචාව සිදු කළ හොරා කියලා. ඒ වචනේ පැහැදිලිවම කියනවා. ඉතින් අපි දිනේෂ් ගුණවර්ධන මහත්මයාගෙන් අහනවා, ඔබ විසින්ම රට විනාශ කළ හොරෙකු වශයෙන්, හොරා වශයෙන් නම් කරනු ලැබූ පුජ්‍යලයා රටේ ජනාධිපති පදවියට යෝජනා කරනු ලබන්නේ කෙසේද?
ඔබතුමා මේකට උත්තර දිය යුතුයි. තවදුරටත් පාර්ලිමේන්තු වංචනිකයන්ගේ, කපටින්ගේ, හොරුන්ගේ සහ රැවටිලිකාරයින්ගේ තෝතැන්නක් බවට පත් නොවිය යුතුයි. මේවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ජනාධිපති රනිල්ට සුබ පතන්නම වෙනවා. ඒ අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටිය නිසා නම් නෙවෙයි. ඡන්ද 30000ක් අරගෙන අසුනත් පෙරදිලා, නමුත් අද ජනාධිපති වීම නිසා. ඒක මරු ගේමක්. ඒ ගේමට ජනාධිපති වික්‍රමසිංහට උඩින් යටින් සහය දැක්වූ සියලු දෙනාටත් මම හිතන්නේ ජාතියෙම ප්‍රණාමය හිමිවිය යුතුයි. විශේෂයෙන්ම මේ රාජපක්ෂවාදීන්ට ප්‍රණාමය පිරිනැමිය යුතුමයි. තාම දිවුරුන්දුන්නේ නැති වුණත් දැන් ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා ලියන එක ලේසි. අද ඔහුගේ කතාවේ සමස්ත හරයම ගත්තහම ජනාධිපති රනිල් මේ ගෙවන්නේ 45වෙනි පාර්ලිමේන්තු අවුරුද්ද. වයස අවුරුදු 73යි. අවුරුදු 45ක් දේශපාලනය කරලත් ඔහුට ඉතිරි වුණේ පසුගිය දිනක ගිනිගත්තා කිව් නිවස පමණමයි. මේ වෙලාවේ අපට මතක් වුණේ ඔහුට තිබුණේ ඒගේ විතරක්ම නිසා. පහුගිය දවසක පහුගිය කාලේ පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ ගැන කියපු විදිහ. පර්පචුවල් ට්‍රෙෂරිස් පිළිගත්තා උ මේ පළවෙනි කටෙන් කියුණා අපි පිළිගන්නවා මහා වංචාව කියලා. මහා වංචාකාරයෝ හැමෝම කතා කරන්නේ වංචා කරලා මහා බැංකුව හොරගම් කරා. මීට වඩා හොරකම මොකද කතා නායකතුමනි? දිනේෂ් ගුණවර්ධනම ඔය පාර්ලිමේන්තුවේදී කිව්ව විදිහට රනිල් මහබැංකු වංචාවට සම්බන්ධ වුණා නම් අඩුම ගානේ තව ගයක් දොරක්වත් හදාගෙන තියෙන්න ඕනේ. ඇත්තටම බැලූ බැල්මට දිනේෂ් ගුණවර්ධනලා ඔය පාර්ලිමේන්තුවේදී රනිල් ගැන මහබැංකුවට සම්බන්ධ කරලා මහබැංකු හොරා කියලා රටටම කියපු බොරුව ගැන දැන් ඉතින් ජාතියෙන් සමාව ගන්න. මොකද රනිල් වික්‍රමසිංහ එහෙම වංචාවක් කරපු කෙනෙක් නම් ඊයේ කොහොමද දිනේෂ් ගුණවර්ධනම ඔය රනිල් වික්‍රමසිංහව ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන්නේ? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම ඉතාම සතුටින් ඉදිරිපත් කරන. දැන් එකක් හරි පැහැදිලි නේද? අප මීට පෙරත් ඒ ගැන මතක් කළා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ අදින් පසු හොරු ඉන්න විදිහක් නැහැ. ඔය හැම චෝදනාවක්ම හුදෙක්ම දේශපාලන අවලාද වගේ නේද? නිකන් කටට එනවට දේශපාලන වේදිකාවල කියපු කතා වගේ නේද? තව ටික දවසකින් ඔය අය නැවත කියාවි මහින්ද රාජපක්ෂලා, නාමල්ලා, ගෝඨාභයලා අහිංසකයි. අනුර කුමාර්ලා කියපු තරමක් කිව්වේ බොරු කියලාත් කියන්න පුළුවන්. අද වුණත් ඉතින් බලන්නකො නේද, අනුර කුමාර්ට හිටියේ අනුරයි අනිත් දෙන්නයි විතරමයිනේ. ජාතික ලැයිස්තුවෙන් සමහර විට අනාගතේ වෙන කෙනෙකු ඉල්ලලාස් වෙලා ගෝඨාභය ආපහු පාර්ලිමේන්තු වෙන්නත් පුළුවන්. එහෙම පාර්ලිමේන්තු ඇවිල්ලා ආයේ ජනාධිපති වෙන්නත් පුළුවන්. ඒ තමයි ලංකාව. මේක ඉන්දියන් සාගරේ හරි අමුතුම රටක්. දැන් ගියදී ගියාවේ මේ රටට මේ තාක් වුණේ මොකක්ද? පාර්ලිමේන්තුවේ ඉන්න ඔය සියලු දෙනාම දන්නවා අඩු වැඩි වශයෙන් මේ අය වග කියන්නත් ඕනේ. මොකටද? ඇමරිකානු ඩොලර් බිලියන 50ක් ලෝකේටම දැන් අපි ණයයි. ඒකට දැන් අද ඇමරිකානු ඩොලර් බිලියන 4ක් 5ක තව ණයක් අරගන්න තමයි මේ දවස්වල ඔය ලෝකෙ වටෙම්ම සිංගමනේ යන්නේ. IMF එක ළඟ ධන ගහන්නේ වඳින්නේ. අපේ රට මේ තැනට වැටුණු එක ගැන මේ පාර්ලිමේන්තුවේ අද ඉන්න අය සහ මේ පාර්ලිමේන්තුවේ අද නැති අයත් ස්ථීර වශයෙන්ම වග කියන්න ඕනේ. ඒ වගේම තමයි ඡන්දදායකින් ලෙස අප සියලු දෙනාත් මේ වගකීමෙන් 50%ක් පාර ගන්න ඕනේ. දැන් IMF ගිහින් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ආයේ පෙට්‍රල් ඩීසල් ටික ගේන ක්‍රමයක් හදාගන්න ඕනේ. ඒක කරાવી ඊට පසුව පෝලිම් නැති වෙලා යාවි. තව ටික දවසකින් කියાવી මම කොහොම හරි තමුන්නාන්සලට දැන් තුන් වේල කන්න දුන්නා. දැන් පෝලිම් නැ. මේක තමයි කරන්න පුළුවන් දේ. ඔන්න අපි ඒක කළා. ඊළඟ මැතිවරණයේදී අපට බලය දෙන්න මේ රටේ ඉතුරු ටිකත් කරගෙන යන්න කියලා. ඇත්තටම මේ රට දැන් ඉල්ලන්නේ මේ විදිහට ණය අරගෙන ඒ ණය වලින් අපට කන්න දීලා ආයේ ණය කරන නායකයෝද, ඊටත් නැත්තම් වෙනත් ඊට යහා ගිය අලුත් නායකෙක්ද, අලුත් ක්‍රමයක්ද, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණශීලී බවක්ද ඉල්ලන්නේ කියලා දැන් අප කතා කළ යුතුමයි.
අර බෞද්ධ සාහිත්‍යයේ එන චුල්ලන්තේ වාසිකට වගේ මීකුණ විකුණලා හෝ දියුණු වෙන්න පුළුවන් නායකයෙකු ක්‍රමයක් අපට අවශ්‍යයි. මේ මීකුණ විකුණනවා කියන එකෙන් අප අදහස් කරන්නේ රට විකුණන එකට නෙවෙයි. හොඳේ, අලුතින් හිතලා මේ රට ධනවත් කරන්න පුළුවන් නායකයෙකුයි දැන් රටට අවශ්‍ය වෙන්නේ. හුදෙක්ම ණය අරගෙන ඒ ණය වලින් පෙට්‍රල් ඩීසල් කෑම බීම ගෙන්වන ගමන් දැන් ගෙන්වන්න වෙනවා. තව තව ලෝකයටම ණය වෙන ඒ ගමන් තව ණය කන්දකට මේ රට යට කරන ක්‍රමයක් නෙමෙයි දැන් මේ රටට ඕන වෙන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ එහෙම ලෝකයට විකුණන්න පුළුවන් රටක්. මේ කියන්නේ අපේ අය විකුණන ජාතිය විකිනීම නෙමෙයි. හොඳේ, දකුණ අදානිට, වම චීනයට, රටමැද්ද ඇමරිකාවට වගේ එහෙම විකුණුමක් ගැන නෙමෙයි මේ කියන්නේ. අප විකුණන්නෙම රටේ කෑලි කෑලි. අප කියන්නේ මේ රටේ කෑලි කෑලි විකුණන එකට නෙමෙයි. නව ක්‍රමවේද හොයන්න, මේ රටෙන් එළියට විකුණන්න පුළුවන් දේවල් ගැන, ආයෝජන හොයන්න පුළුවන් ක්‍රම ගැන, ඒ විදිහේ අලුත් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න පුළුවන් කණ්ඩායමක් දැන් මේ රටට අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්තම් ආයේ ලෝකෙම ණය අරගෙන ඒ ණය වලින් කාලා බිලා තව ටික දවසකින් පොලිම් නැතුව ඉඳලා අපි මැරලා යාවේ අපේ දරුවන් සහ දරුවන්ගේ දරුවන් ආයේ දවසක පොලිම් වලට එවි ආයේ මේ රට හිඟමනට පත් වේවි. දැන් අප මේ ටෙලිවැකි ආරම්භයේ සිටම කරන යෝජනාව වත්මන් නව ජනාධිපතිටත් ඉදිරිපත් කරනවා. 1. පුළුවන් නම් කැබිනට්ටුව උපරිමයෙන් 15කට සීමා කරගන්න. මන්ත්‍රීන්ට ඇති විශේෂ දීමනා අවම කරලා දාන්න. පුළුවන් නම් කප්පාදුම කරලා දාන්න. මැති ඇමති පහසුකම් පුළුවන් නම් කප්පාදු කරන්න. වාහන පර්මිට් එක නැති කරන්න. දෙනවා නම් ඔය පොඩි ඇල්ටෝ වගේ මොකක් හෝ එහෙම වාහනයකට දෙන්න. මන්ත්‍රීවරුන් නඩත්තුවට වසරකට රුපියල් කෝටි 150කට විතර වැඩි මුදලක් වැය වෙනවා. ඒක ඇත්තම නම් හරියටම හරනම් කරුණා කරලා ඒක අඩු කරලා දාන්න. ඔය නඩත්තුව නතර කරන්න. පුළුවන් නම් ඔය පාර්ලිමේන්තු කැන්ටිම වහලා දාන්න. විදේශ ගමන්වලට අඩුම පිරිසක් පමණයි යායුත්තේ කියන නීතිය ගේන්න. ඒ ගියත් ඔය අවම ගාස්තු සහිත හෝටල් වල ඉන්න ක්‍රමයක් හදන්න. ලෝකේ ධනවත්ම අර සුල්තාන්ලා ඉන්න හෝටල් වලට ගෙවන්න. කෝ අපට සල්ලි? තාම ගෙවන්නේ මේ විදිහට. ලේකම්වරුන්ට ඉන්ධන, දුරකථන බිල්, මේ ජාතියේ සියලු දේවල් පුළුවන් නම් අඩුම ගානේ අවුරුදු දෙකකටවත් නැති කරලා දාන්න. විශ්‍රාම වැටුප එපා කියලා පුළුවන් නම් නතර කරන්න. සාමාන්‍ය ගුරුවරයෙකු අවුරුදු 55ක් 60ක් දුක් විඳලා ගන්න විශ්‍රාම වැටුප අවුරුදු 5න් ගන්න ලැජ්ජ නැද්ද කියලා අහන්න. පුළුවන් නම් නතර කරන්න. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට විතරක් නෙමෙයි, එයාලගේ බිරින්දෑවරුන්වත් නඩත්තු කරන ක්‍රමය පුළුවන් නම් වෙනස් කරන්න. තව තියෙනවා අඩුම ගානේ තව අවුරුදු 2-3ක්වත් යනකන් මේ වියදම් කප්පාදු කරලා නතර කරන සිස්ටම් එකක් හදන්න. ඒ වගේමයි අනිවාර්යෙන්ම මේ රටට දැන් බුද්ධිමතුන්ගේ, උගතුන්ගේ, ප්‍රායෝගික මිනිසුන්ගේ ශක්තිය අවශ්‍ය වෙනවා. අප නිරන්තරයෙන්ම ටෙලිවැකි වලින් කියන ආකාරයට ඒ සඳහා වූ බුද්ධි මණ්ඩල පත් කරන්න. ඒ බුද්ධි මණ්ඩල හරහා මේ රට ඉදිරියට යන ක්‍රමයක් නිර්මාණය කරන්න. පුළුවන් නම් ඔන්න අලුත් ජනාධිපතිට මේ සමාජයේ ඇතුළෙම, මේ සමාජ කතිකාව ඇතුළෙම තියෙන අභියෝගයන්හි ප්‍රධාන මාතෘකා කීපයක් අපාද ඉදිරිපත් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.